පරිප්පු අනිවාර්යයෙන්ම ගෙදරකට ඕන වෙන දෙයක්. අපි හැමෝම කන්න ආස කෑමක්. හැබැයි මම මේ කියන්නේ රසවත් පරිප්පු කරි එකක් හදාගන්න විදියක් ගැන නෙමෙයි. මම අද හොයලා බලන්න යන්නේ ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළ තුල පරිප්පු මිල අඩුවෙම ගන්න පුළුවන් කොහෙන්ද කියලා බලන්න. මම මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම කරන්නේ කාගෙන් හෝවත් මුදල් හෝ වෙනත් දෙයක් ලබාගෙන කිසියම් ආයතනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නොවන බව. ගෙදරට ගේන්න කියන බඩු ටික අරන් ගියාම නෝනගෙන් බැනුම් අහන පිරිමි අයට පොඩි සාධාරණ උදව්වක් කිරීම පමණයි අරමුණ. මොකද අත්දැකීමෙන් කියන්නේ මම මොනවා හරි ගෙදරට අරන් ගියාම ඒ මිලට වඩා අඩුවෙන් ගන්න තැනක් මගේ නෝන අනිවාර්යයෙන්ම දන්නවා. මේ චැනල් එකෙන් මම කරන්නේ ওই කියන චෝදනාවට මූණ දෙන්න විදියක් හදාගන්න එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට මිලදී ගන්න වෙන දේවල් වල මිල ක්වොලිටි එක, මාකටින් ට්‍රික්ස් වගේ දේවල් වල පොඩි කම්පැරිසන් එකක්. මේකට මම තෝරගත්ත පොඩි පරීක්ෂණයක් කරන්න. එකම දවසක එකම ඒරියාවකින් ලංකාවේ තියෙන ප්‍රසිද්ධ සුපර් මාකට් චේන් ඔක්කොගෙම සහ සාමාන්‍ය සිල්ලර වෙළඳපොළින් පරිප්පු කිලෝ එක ගානේ ගත්තා. මේකෙන් මම එහෙම ගත්ත පරිප්පු ටික. ඉතින් මම මේ ගත්තේ වගේ මිල ඔයාලට පෙන්වන්න. පටන් ගමු ආපිකෝ සුපර්සෙන්ට් එකකින්. මේ තියෙන්නේ ආපිකෝ එකකින් ගත්ත පරිප්පු වල බිල් එක. මේකට අනුව පරිප්පු කිලෝ එකක් වෙලා තියෙනවා රුපියල් 148ක්. ඊළඟට මම ගියා කාගෙල් ෆුඩ් සිටි එකට. මේ තියෙන ඉතින් මට ලැබුණ බිල් එක. මේකේ මිල සඳහන් වෙනවා 149ක්. නමුත් මේගොල්ලන්ගේ දවස් 3ක ප්‍රොමෝෂන් එකක් තිබුණා. ඒ නිසා මෙතන රුපියල් 10ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ මිල උනේ 139ක්. නමුත් කිලෝ 5ට වඩා ගන්නවා නම් මේ මිල වෙනස් වෙනවා 149ට. එතකොට අර ඩිස්කවුන්ට් එක අදාළ නැති වෙනවා. ඒ වගේම මේ ඩිස්කවුන්ට් එක දැන් ඒ කියන්නේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාව වෙනකොට ඉවරයි. ආයෙත් කියනවා මම මේ ආයතනයට යනකම් මේ ඩිස්කවුන්ට් එක ගැන දැනගෙන හිටියේ නැහැ. මොකද මම මේක රෑන්ඩම්ලි ගියපු ගමන කලින් ප්ලෑන් කරලා ගියපු දෙයක් නෙමෙයි. ග්ලෝ මාක් එකට තමයි ඊළ පස්සේ ගියේ. මේ තියෙන්නේ යාළගේ බිල් එක. එතන ප්‍රයිස් එක උනේ 142ක්. මම කීල් සුපර් එකට තමයි ඊගාවට ගියේ. මේ එයාලගේ බිල් එක. එයාලඟ පරිප්පු කිලෝ එකක් වෙනවා රුපියල් 141ක්. ලව් සුපර් මාකට් එකෙන් දුන්න මිල බලන්න තමයි මේ හදන්නේ. බිල් එකට අනුව එයාලගේ මිල වෙනවා 142ක්. තවත් අලුත් එකක් තියෙනවනේ ස්පා කියලා. මේකටත් ගොඩ වුණා මම බිල බලන්න කියලා. නමුත් මෙතන බිල් බල්ක් විකුණන්නේ නැහැ කියලා තමයි එයාලා කිව්වේ. ඒ කියන්නේ කිරලා විකුණන්නේ නැහැ. මෙයාලා ළඟ පැකට් කරපු ඒවා විතරයි තිබුණේ. මම මෙතනදී පැකට් කරපු ඒවා මිල ගන්න බැලුවේ නැහැ මුලින්දලම. මොකද සමහර ආයතන එයාලා පැක් කරන්නේ නැතුව වෙන බ්‍රෑන්ඩ් පිටින් අරන් විකුණන නිසා. අපිට කාටත් පොදු රජයේ ප්ලේස් එක සතුසට තමයි ඊගාවට ගියේ. සතුටු ගියාම මට වෙන තැන්වලට වඩා වෙනස් අත්දැකීමකට මම දෙන්න උනා. ඒ තමයි ෆොටෝ එකක් ගන්න වෙන තැන්වල වගේ මිල දාලා තිබුණේ නැහැ අදාළ භාජනයේ. ඉතින් මම මේකේ ෆොටෝ එකක් ගන්න හදනකොට රජේ සේවකෙක්, ඒ කියන්නේ සතුටුසේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා මට කිව්වා ඒක කරන්න බෑ කියලා. ඉතින් ෆොටෝ එකක් ගත්තේ නැහැ මම. බිල් එක විතරයි පෙන්වන්න තියෙන්නේ. ඒක වෙනවා රුපියල් 144ක්. දැන් සුපර් මාකට් ටික ඔක්කොම හරි. මම දැන් යනවා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයට. සාමාන්‍ය සිල්ලර කඩේක මිල බලන්න. මෙතනදී විශේෂත්වයක් තිබුණා. මේ ෆොටෝ එක දැක්කම පේනවා ඕගොල්ලන්ට පරිප්පු ක්වොලිටි එක අනුව වර්ග කීපයක්. අනෙක් ආයතනවල තිබුණේ එක වර්ගයයි. අහලා බැලුවම
ගෙන්න්නන රට එකන ඉන්දියාවෙන් ගේනේවා ඔස්ට්‍රේලියාවෙන් ගේනවටට අඩුයි තව කැනඩාවනුත් පරිප්පු ගේනවලු ලංකාවට ඊට අමතරව සයිස් එක ලොකුද පොඩිද වගේ කරුණු එක්ක මේ මිල වෙනස්සෙනවා ඉතින් මම අඩුම මිල හොයන නිසා එයාලා මට දුන්න පරිප්පු එක තමයි මේ මෙන්න මේක මේ තියෙන්නේ බිල් එක මිල වෙනවා 140ක් තව දෙයක් කිලෝ 25ට වඩා ගන්නවා නම් 137කට දෙන්නම් කියලා කිව්වා ඒ කියන්නේ තොග මිල දැන් මම මේ ගණන් ටික මෙන්න මෙහෙම අඩු එකේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට මේ විදිහට ටේබල් එකකට දානවා ඔයාලට බලා ගන්න මිල ගණන් බැලුවාම වෙනසක් පේනවා ඇති ඔයාලට ලොකු වෙනසක් නැති වුණාට මුදල් පරිස්සමට භාවිතා කරන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා ඉතින් මම මේ පෙන්නන්න තෝරගත්තේ එක භාණ්ඩයක මිල විතරයි මම තව ඉස්සරහට ගෙදරට අවශ්‍ය මාසික බඩු මල්ලක් මේ කියන හැම ආයතනයකින්ම අරගෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට පුළුවන් අපට අයිඩියා එකක් ගන්න ග්‍රොසරි අයිටම්ස් අඩුවෙන්ම ගන්න පුළුවන් කොතනින්ද කියලා බලාගන්න ඒ වගේ ප්‍රයෝජනවත් වීඩියෝස් බලන්න පුළුවන් ඔයාලට buy from Sri Lanka subscribe කළොත්